මාධ්‍යයට නිරාවරණය වූ අමුතුම ආකාරයේ ඡායා රූපය ගැන අමායා අධිකාරී දරන අදහසයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි. චන්දිමා ජයසිංහගේ රෝයල් බර්ත්ඩේ පාටි එක නිමා වීමත් සමග තවත් වැඩිපුර කතා බහ වෙච්ච චරිතයක් තමයි අමායා අධිකාරී කියලා කියන්නේ. එම උත්සවයේ පැවති එක් අංගයක් වෙනුවෙන් අමායා තීනා ඇතුළු පිරිසක් නර්තනයෙන් එක් වෙලා තිබුණා. කොහොම නමුත් එම නර්තනය අතරතුර ලබා ගත්ත අයයි කියන අමායාගේ ඡායා රූපයක් මේ දවස්වල සමාජ ජාලවල හුමාරු වෙමින් පවතිනවා. හැබැයි ඉතින් මේ ගැන කෙලින්ම කතා කරලා නොකියුවත් අමායා අධිකාරී තමන්ගේ සමාජ ජාලා ගිණුමට මෙවන් අදහසක් එක් කරලා තිබුණා. අමායා එක් කරපු අදහස උපුටා ගැනීම. නිර්වත ඉවසීම සංස්කෘතියයි. සංස්කෘතිය යනු මානසික හැදියාවයි. එය අඳින ඇඳුම මත හෝ නිරාවරණය වූ කොටස මත හෝ සඳහා පවතින්නේ නැත. ඉවන් ඇඳුම් සහ නිරාවරණය වූ කොටස් පිළිබඳව මහා කතිකාවතක් ගොඩනැගින්නේ එම මානසික හැදියාව හීන වූ විටය. විශේෂයෙන්ම රහස්පදේ සූම් කර, රවුම් කර, ඊතල ගසා පසුව සංස්කෘතිය ගැන ධාර ටෝක් බෙදන්නේ බොහෝ විට අසහනෙන් පිළන උන්නේය. ඔවුන් එසේ විවේචනය කරන එම ගැහැණිය තමුන් ඉදිරියට ආ විටක එම සංස්කෘතියම ඇතුළත සිට ඔවුන්ගේ කලිසමට තට්ටු කරනු ඇත. ටොප්ලස් අන්තපුර රාජධානි වලින් පටන්ගෙන ටොප්ලස් වහල් යුගයක් හා මිනි ගවුම් සිනමාවක් හරහා වර්තමානයට පැමිණි අපිට අද වන විට බෝක්කුවක් උද හෙනම ත්‍රිල් එකකි. සීගිරි අප්සරා උරුමයන් හා 70 නිලි රජිනියන්ගේ ගුණගායනා අතරේ අද ටයිට් ටින් එකක් අඳින්නේද බඩුවක් ය. නමුත් බ්‍රවුසර් හිස්ටරි එකේ ඇත්තේ සනි ලියොන් හා මීයා කලිෆාය. ගැහණියකට කතාවක් නොසා පාරේ බැස යාමට නොහැකි වන හා සීයා අතින් මිනිබිරියද, පියා අතින් දියණියද, සොයුරා අතින් සොයුරියද දූෂණය වන සමාජයක් කිසිසේත්ම සංස්කෘතික නැත. ඇයගේ ඇඳුම නොව ඔබගේ හිත වෙනස් කරගන්න නිර්වත යථාර්ථයයි. සංස්කෘතිය එතනයි. අමාය අධිකාරිගේ උපුටා ගැනීම අවසන්. හොඳයි ඉතින් අමාය අධිකාරි ඒ ඇඳපු ඇඳුම හා මේ දැන් දුන්න ටෝක් එක ගැන ඕගොල්ලන්ගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන මේ යන්න. ඊවැගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.